තව ටික දවසක් යනකොට අවුරුදු 40ක් යන්නේ ඉස්සෙල්ලා සිංහලියෝ 145කට අඩු වෙනවා මේ රටේ. අවුරුදු 40ක් යන්නේ ඉස්සෙල්ලා. ඉතාලම වේගයෙන් වඳ වීගෙන යනවා. ඊගාවට එතකොට 155ක් කවුද? දෙමළයි මුස්ලිමුයි. අන්න එතෙන්දි තමයි දෙමළ රාජ්‍යය ඇති වෙන්නේ මේ රටේ. ඇති වෙච්ච ගමන් මුස්ලිම් ජනගහනය වැඩි 30ක් 35ක් විතර වෙනවා. එතකොට මුස්ලිම් ඇත්තෝ ජනාධිපති, දෙමළ ඇත්තෝ අගමැති, සිංහලයන්ට තෙවුන්දර තුඩුවේ මහමුද විතරයි හම්බ වෙන්නේ. වෙන මොනවත් හම්බ වෙන්නේ නැහැ සිංහලයන්ට. ඊළඟ අවුරුදු ඒ අවුරුදු 50 යනකොට එතනින් පස්සේ තව අවුරුදු 10ක් 15ක් යයි. ඒ අවුරුදු 10ක් 15 යනකොට වෙන්නේ මොකද්ද? අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ නම් ටික ඔක්කොම වෙනස් වෙනවා. හේරත් මුදියාන්සේලාගේ මොහමඩ් නැත්නම් හමීද් ඔන්නෝව තමයි නම් වෙන්නේ. දැනුත් තියෙනවා. ඊපේ දොස්තර මහත්මයාට ඉඳන් කියනවා යගාවට අවල් වෙච්ච කෙනෙක් නම හපම් කරන රසික් රණසිංහ කිව්වලු. මතර මොකක් කියලා. ඉවර කරලා පෙන්වවලු. නෝන පෙන්වවලු. මෙයා තමයි මම බැඳලා ඉන්නේ. මට කාර් එකක් හම්බුණා, හොඳ රස්සාවක් හම්බුණා. ඒකයි කෝල්. දොස්තර මහත්මයා කමන්නේ රණසිංහවත් තියෙනවනේ කියලා බේත් දුන්නලු. ඉතින් ඔන්න ඕකයි අපේ අත කරන්නේ. පින්වත්නි. දැන් අනිත් අතට ඒ අවුරුදු 50 ගන්නකදී ඊළඟ අවුරුදු 6ේදී ඉවර වෙච්චාම මුස්ලිම් අගමැති එනවා. මේ අනිත් ක්‍රමයේ මේක වෙන. මුස්ලිම් අගමැති ආපු ගමන් එයා රටේම අගමැති. හැබැයි එයා යටට තමයි ජනාධිපති ඉන්නේ. මොකද රාජ්‍ය පාලනයේ අඩුව පුරවන්නේ එයා. එයා ගියොත් ආණ්ඩුව ඉවරයි. ඒක නිසා මොකද වෙන්නේ? ජනාධිපති එයාගේ යටතේ ඉන්නවා. ජනාධිපති නමින් විතරයි මුස්ලිම් රටක් එයාට. එතකොට මුස්ලිම් රටේ කවදාවත් තැබෑරුම් තියෙන්න බෑ. එයාගේ ඊළඟ යෝජනාව තමයි තැබෑරුම් ටික ඔක්කොම වහන්න ඕනේ කියලා රටේ. ඔය සිංහයන්ට වැඩි කල් උඩ නැගලා ඉන්න හම්බ වෙන්නේ නෑ වංශය කියාගෙන. මතක තියාගන්න. වංශේ කබල් ගාගෙන නගුට පස්සේ ගහගෙන වහින්න වෙනවා බිමට. බහැලා විරවගෙන ඉන්න වෙනවා සිංහයන්ට. හැබැයි එතකොට රටේ ආර්ථිකය බලන් ඉඳදී නගිනවා. මොකද ඔක්කොම ආර්ථික ප්‍රපාතයේ තියෙන මත්පැන් හිඳයි. මත්පැන් නවත්තපු ගමන් ආර්ථිකය නගිනවා. මිනිස්සුන්ගේ ඇත්තය සල්ලි ඉතුරු වෙනවා. මිනිස්සු සැප විඳිනවා. සැප විඳිනකොට ඊළඟට අර ආගමැති ජනාධිපතිකමට ඉල්ලනවා. ඉල්ලපු ගමන් අපේ ගොන් සිංහලයෝ ටික ඔක්කොම ගහනවා කතර ටික යාට. ඇයි? අපේ ඇත්තන්ට කන්න දුන්න නම් වෙන මොකක්වත් ඕනේ නෑ. ගහනවා කතර ටික. ඒක තමයි ඒගොල්ලන්ටත් ඕන කරලා තියෙන්නේ. ඉවක් බවක් නෑ, අනාගතයක් හිතන්නේ නෑ. ඔයත දැනගන්න මුස්ලිම් අය බලයට ආපු කිසිම රටක අනිත් ජාතීන් ඉතුරු වෙලා නෑ කියලා. ඔක්කොම වඳ වෙලා යන තත්ත්වයට වැඩ හදනවා. නැත්තම් නම් හරි මාරු කරනවා. මැලේසියාව විතරයි පොඩ්ඩක් ඉතුරු වෙලා ඉන්නේ. මොකද මැලේසියාවේ චීන ඇත්ත පොඩ්ඩක් සූක්ෂමයි. ඒ ඇත්ත දක්ෂයි. ඒ ඇත්ත හම්බ කරනවා චීනයි පොසත්. පොසත් නිසා ඒගොල්ලෝ ආණ්ඩුවට යටත් වෙලා නෑ. නමුත් රජයේ නිලතලයක් ගන්න බෑ ප්‍රධාන භූමිපුත්‍ර අයිතිය නැත්තම්. භූමිපුත්‍ර තත්ත්වේ නැත්තම් පාර්ලිමේන්තුවේ නැත්තම් රජයේ ප්‍රධාන නිලධාරියෙක්, ඒ වගේම විශ්වවිද්‍යාලයක ඒ අයිතිය මුකුත් නෑ. භූමිපුත්‍ර අයිතිය තියෙන තෝනේ. ඔයත් හිතන්නේ මේක ආපු ගමන් මෙහෙ එන්නේ නැහැ කියලාද භූමිපුත්‍ර මෙව්ව එක? දැනටත් තියෙනවානේ. තේසවලාම කියලා මොකක්ද තියෙන්නේ? භූමිපුත්‍ර තමයි තියෙන්නේ. දැනටත් මේ රටේ තියෙනවා නම් දෙමළ පැත්තෙන්, මුස්ලිම් පැත්තෙන් එන්නේ නැද්ද ඔක? එනවා. ආපු ගමන් දැනගන්න ඔයකන් දූ දරුවන්ට මොකද ළමයි දෙන්නට දැන් හදන මොකද වෙන්නේ කියලා බලාගන්න ඊට පස්සේ. ඈ? ඔන්න ඕක තත්ත්වේ වෙන්නේ.